පාලිමේන්තුව හිටියා. මේ පාලිමේන්තුවේ ෆයිසර් මුස්තෆා ඔගන්නේ ගමනාන්තර යන්න ඕන ඒකන ස්ටේෂන් එක ගාවට යන්න ඕන කියලා ඉන්නා සිටින්නේ. ඔන්න දාය සිරිතේකට අවුල් වෙනවා. මට යන්න දෙන්න මම මාධ්‍ය නියෝජිතයෙක්ද මම කියන්නේ. මාධ්‍ය නියෝජිතයෙක් තමයි දාය සිරිවන්තය කියන්නේ මෙතෙන්. අපිට කතා කරන්න කියන්නේ. එහෙනම් මට කියලා කතා කරන්න දෙන්න. මට එයි ඒකම ඒක. මම අල්ලලා ඉන්නේ මේ වගේ මිනිස්සු. ඔයා මරණ යනවා. අයියෝ මොකද මරණ මේ ටික අල්ලගෙන ඉන්නේ. ඔතුමා කතා කරන විදිය පාණ්ඩේ මරණ යන්න කියලා ඒවා මේවා කතා කරන අපි බොහොම වැදගත් විදියනේ. කතාවරේ මෙච්චරලා මරණවා කියනවා, යුද්ධ කරා කියනවා, අරවා කියනවා, මේවා කියනවා. ගණන්තරවාදී විදිය කතා කරන මේවා අපි තවලා වැදගත්. අපි මොනවද කියන්නේ වට තමයි. බදුනේ මේවට තමයි. අදත් ඔබතුමාලා ගරු කරනවා. හරිද? අපි අහන්නේ ඇයි බොහොම වැදගත් විදියනේ මාතෘ දෙන්නම කතා කරලා ඔබතුමාත් එක්ක නීතියක් අරගෙන අපි ඔබතුමා කතා කරන්නේ ඉතාමත් ආදරෙන්. මොකද නීතිය කියන මොකද? ඔබතුමායි අහන්නේ ඇයි අපිට ඇයි අපිට යන්න දෙන්නේ නැත්තේ? අපි කන දෙන වැරද්ද මොනවාද? කන දෙන්නේ නැත්තේ අපිට. පොටුවේ ස්ටේෂන්වල යන්න බැරි ඇයි අපට? කොච්චි යන්න ඕනේ යන්න තිබ්බනේ. ඔව් අපිට යන්න බැරි වුණා. මට කොච්චි යන්න ඕනේ. කොච්චි ටිකට් එකක් පෙන්වන්න යන්න ඕනවා. ආ දැන් කොච්චි ටිකට් එක මට කොච්චි බලත් වෙනවා යන්න ඕනේ. කුරේ යන්න ඕනේ. යන්න දෙන්න. කොච්චි බලත් වෙනවා. කොච්චි යන්න දෙන්න. ආ සින්දු ආ සින්දු කියවා. ඔබතුමා සින්දු කියන්න ආසයිනේ. දේශියාච්චිගේ මැණික් මණ්ඩල පිළිගත්ත ආණ්ඩුව. කොච්චි යන්න දෙන්න කියන එක පිළිගන්න ඕනේ. අලියෙක් දාලා ගියා කියලා පන්සලේ ඒක පිළිගත්ත ආණ්ඩුව නීතිඥ මහත්තුරු අලියෙක්ව පන්සලේ දාලා ගියා කියලා අතරමං වුණා කියලා අර සසර චූන් නුඩුවේ දම්මා ලෝකව ඒ උසාවිය තීන්දුව පිළිගත්තා. ඒ නිසා දයසිරිගේ මේ කෝච්චි යන්න ඕන කියන එක අපිට පිළිගන්න පුළුවන් තර්කයක් හැටියට.